නැහැම දිනාතුන් තෙරුවන් සරණයි මහා සංඝරත්නය අවසරයි. අද අපි කියවන්න යන්නේ මජ්ක්‍ධිම නිකායේ 15 වෙනි සූත්‍රය අනුමාන සූත්‍රය. ඔන්න මා විසින් මෙසේ අසන ලදී. එක්කලක මහා මොග්ගල්ලාන තෙරුන් වහන්සේ බගු කියන රටේ සුන්සුමාර ගිර කියන නගරේ ඒකට කිට්ටුව මුව වනයේක වාසය කළා. ඒ වෙලාවේ මොග්ගල්ලාන තෙරුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කළා මහණෙනි කියලා. නැත්නම් හාමුදුරුවනේ භික්ෂුන් වහන්සේලා එහෙමයි කියලා උත්තර දුන්නා. මොග්ගල්ලාන තෙරුන් වහන්සේ මේ ධර්ම දේශනාව දේශනා කළා. කොහොමද එවැත්නි යම්ම මහණෙකු මම ආයස්මතුන් විසින් අවවාද අනුශාසනා වශයෙන් කිය යුත්තෙන් වෙමි. ආයස්මතු මට අවවාද අනුශාසනා කරන සේක්වායි කියලා කියනවා. ඒත් දුර්වච වූයේ දුර්වච භාවය කරන කොටගෙන මේ මෙන්න මේ දුර්වච බව දුර්වච භාවයෙන් යුක්ත කරුණු එයාගාව තියෙන නිසා අනුශාසනය මේ පිළිගන්නේ නැහැ. එසේ ඇති කල්ලි සබ්‍රහ්මචාරී ඔහුට ඔහු කිය යුත්තකොට නොහඟි. දැන් ඔය අද කාලේ වුණත් ඕන තරම් එහෙම තියෙනවනේ. මට ඕන අවවාදයක් දෙන්න, මට අවවාද කරන්නට කියලා දෙන්න කියලා ඉල්ලා හිටිනවා. හැබැයි අවවාද දුන්නාම ඒවා බාර ගන්න. ඒවා ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඉතින් එහෙම වුණාම ඒ කෙනා මට අවවාද දෙන්න කියලා කිව්වත් අනිත් අය අවවාද දෙන්න නැතුව අත්හරිනවලු අනිත් ආමඳුරු. ඒ පුද්ගලයා විශ්වාස කරන්නේ නැහැ එයාගේ වචන. එයා මහ ලොකුවට කිව්වට මට අවවාද කරන්න මට කියලා දෙන්න කියලා. ඒ අවවාදයක් දුන්නහම ඒක පිළිපදින්නේ නැත්තම් බාරගන්නේ නැත්තම් අනිත් අය එයාට අවවාද කරන්න හිතන්නේ නැහැ. ඉතින් එයාගේ ඒ අවවාද පිළිගන්නේ නැති ගති ලක්ෂණ 12ක් කියලා ආන්නේ තමයි දැන් මේ කියන්නේ. ඔව් දුබ්බච දෝචස්ස කරණී ධම්මි සමන්නාගත. තෙරුවන් සරණයි everybody and with the permission of the venerable mahasangha we are going to continue our excursion into the Majjhima Nikaya, the middle and discourses. Now we are starting sutta number 15, the Anumana Sutta or discourse on inference. Thus have I heard, on one occasion the venerable Maha Moggallana was living in the Bhagda country in the Sunsumagira in the Daisakala grove, the deer park. There he addressed the bhikkhus thus, "Friends, bhikkhus." "Friend," they replied. The Venerable Maha Moggallana said this, "Friends, though a bhikkhu asks thus, let the Venerable Ones admonish me. I need to be admonished by the Venerable Ones. Yet he is difficult to admonish actually, or he is not obedient and possesses qualities that make him difficult to admonish. If he is impatient and..." මේ දේශනා කරන තැන ගැන විස්තරයක් තියෙනවා. ඒ කියන්නේ සුන්සුමාර ගිර කියන්නේ ඒ නගරේ නම. ඒ නගරයට ඒ නම ලැබිලා තියෙන්නේ. ඒ නගරයට ඉදම සුද්ධ කරනකොට කිඹුලෙක් කෑ ගහලා තියෙනවා, ශබ්ද කරලා තියෙනවා. ඉතින් ඒ කාරණා නිමිති කරගෙන තමයි සුන්සුමාර ගිර කියලා ඒකට නම් දාලා තියෙන්නේ. බේසකලා වනේ කියලා කියන්නේ බේසකලා වනේ කියලා වනයක් තියලා තියෙනවා. ඒ වනය කුරුල්ලන්ටයි මුවන්ටයි ඉන්න දීලා තියෙන තැන. ඒකේ කුරුල්ලෝ මුව මැරීම තහන. යන්නේ වනේ ඉඳගෙන තමයි මුගලන් මහරහතුන් වහන්සේ මේ සූත්‍රය දේශනා කරන්නේ. බගු ඔ බග්ග එක්සැක්ට් ඒරියා ඇම් නොට් ෂුවර් යර් ඉස්. So in the Sumsumagira is
It's a town. Sumsumagiri is town. Country name is Bagga. And Sumsumagira, the word Gira is like town. Mountain. Mountain. But it seems a crocodile made very strange sound. So it is kind of like Crocodile Rock name of town. And the Besaka Grove. Grove Deer Park, it was a kind of what we call this sanctuary. So birds and deer and other animals, they were given like protection. Nobody could go and kill in that place. So that's where whenever Mahamoggallana and other monks were staying. එතකොට මොනවද මේ දුර්වච භාවය කරන ධර්ම? දැන් දුබ්බච දුර්වච කියන්නේ වචනයක් කියන්න දුෂ්කරයි. එයාට මොන හරි කියන්න ගියොත් එයා තර්ක කරන්න එනවා. ඒක එහෙම නෙවෙයි කියනවා. ඕක වැරදි කියනවා. එක්කෝ ඕවා මට කියන්න එපා කියනවා. මට කියන්න කලින් ඔයා හැදිලා ඉන්න කියනවා. ඔයාත් මේ වැරදි කර කර මට අවවාද දෙන්න ඉන්නේ මොකටද කියලා කියනවා. අන්න ඒ වගේ අය තමයි දුර්වචය කියලා කියන්නේ. So the දුර්වච and සුවච also similar. Suvacha කියන්නේ opposite. Suvacha කියන්නේ කියන දේ අහනවා, පිළිගන්නවා. So the word vacha is connected to these words. So this one is like difficult to give words to this person because they don't listen at all, and even if they listen, they don't do what you say, so it's like a loss. So the opposite quality is Suvacha, which is one of the, when we chant Karaniya Metta Sutta, one of the qualities of somebody practicing loving kindness is the opposite. So they are very receptive and they listen well, and if you give them advice, they follow the advice. So this sutta is describing different qualities which make one difficult to admonish, as they call it, or you might say. What is the opposite of being obedient? Disobedient. අන්න එතකොට මේ දුර්වච බව ඇති කරන ගති තියෙනවා. අන්න ඒ තමයි දැන් මේ කියන්නේ. ඇවැත්නි මේ ශාසනයේ මහණෙක් පාපේච්ච වූයේ ලාමක ඉච්ඡාවන්ගේ වශයට ගියේ. ඇවැත්නි යම් හේකින් මහණෙක් ඉච්ඡා ඇත්තේ ලාමක ඉච්ඡා වශයට ගියේ වේද? මෙය දුර්වච බව කරන ධර්මයකි. ඒ කියන්නේ පාපේච්ච කියන්නේ පෞකාර ඉච්ඡාවන්ත. ඉච්ඡා කියලා කියන්නේ කැමැත්තවල් වලට. කැමැත්තවල්, ආශාවල්, බලාපොරොත්තු ඒවට කියන වචන තමයි ඉච්ඡා කියලා කියන්නේ. පාපෙච්ච කියලා කියන්නේ පෞකාර බලාපොරොත්තු, පෞකාර කැමැත්තවල්, පෞකාර ඉච්ඡාවන් තියෙනවා. ලාමක ඉච්ඡාවන්ගේ වශයට ගියේ කියලා අයි තියෙනවා. ලාමක කියන්නේ නොමේරු, බාල, පහත්, නොවැදගත්. ඒ වගේ දේවල් වලට කැමැත්ත තියෙනවා. අන්නේ කැමැත්තෙන් යුක්ත නම්, ඒ වගේ කැමැත්තවල් තියෙනවා නම් එයාට අවවාද කරන්න හරි අමාරුයි. So this one part was read already before. So then whenever Mahamoggala concludes what to do with the person that is like disobedient or difficult to admonish, if he is impatient and does not take instruction rightly, then his companions in the holy life think that he should not be admonished or instructed. They think of him as a person not to be trusted. So what qualities make him difficult to admonish? Here a bhikkhu has evil wishes and is dominated by evil wishes. This is a quality that makes him difficult to admonish. Evil is, I translated it wrong. Jammin, Buddhrajana se deshana kala dino mahapurusha vitarka, kela vitarka ata. Ewa palaweni ekata thamai appicchayan dhammo nayan dhammo mahicchassa. මේක ඊට පාපෙච්ච මහෙච්ච අන්නේ පැත්තට බරගතියක් තමයි මේ පාපෙච්ච කියන වචනේ තේරුම. මහෙච්ච කියන්නේ ඊට වඩා ටිකක් තවත් වෙනස් තත්ත්වය. මහෙච්ච කියන්නේ මහා ඉච්ඡා ඇති කියන්නේ. පාපෙච්ච කියන්නේ පෞකාර ඉච්ඡා ඇති. ඉච්ඡා කියන්නේ කැමැත්ත, ආශාව. එතකොට ඔන්න ඒක තමයි පළවෙනි කාරණා. පෞකාර ඉච්ඡා තියෙනවා නම් එයාට අවවාද කරන්න අමාරුයි. එයා සමහරට කියන්න පුළුවන්,
මට අවවාද කරන්න, මට කියලා දෙන්න, මට මඟ පෙන්වන්න. මොකක කටින් කියන්න පුළුවන්. හැබැයි කිව්වට එහෙම එයාට අවවාද දුන්නට එයා ඒවා බාර ගන්න. So the word ichcha means like desire, wanting or longing for wishing. And we have other compounds. So most famous is apicchata is the quality that is praised by the Buddha. And when the Buddha praises some qualities in the second list, this is one of the ones that comes first. And it's called fewness of wishes. So the opposite quality of that is like excessiveness of wishes, which would be on the side of this evil or wrong wishes. So here the papa is means something wrong, bad, connected with unwholesome, you can say. Mm. So this person might seemingly might actually ask for advice, but if his inner inclination is towards the wrongness and unwholesome, this very same quality makes him difficult to admonish. දැන් අර අපිච්ච කියන වචනේත් මේ ගැන පොඩ්ඩක් කතා කරනකොට කතා කළා අර කමක් නෑ. අපිච්ච කියන්නේ ප්‍රාර්ථනා ආශා ටිකයි. ඒ ගැන සඳහා ඒ ගැන බෙදලා තියෙනවා කීපයක් මේ හතරක් විතර. ඒ කියන්නේ ಗುಣ අපිච්චතාවය කියලා. අධිගම අපිච්චතාවය කියලා කියනවා. දූතාංග අපිච්චතාවයක් කියලා එකක් තියෙනවා. තවත් එකක් තියෙනවා නිකම් සුත අපිච්චත. ඒ කියන්නේ දැන් මෙහෙමයි සිංහලෙන් මම කිව්වොත් එහෙම එයාගාව ගොඩාක් හොඳ ගුණධර්ම තියෙනවා. හැබැයි ඒවා තියෙනවා කියලා අනිත් අයට දැනගන්න ඉඩ තියන්නේ. අන්න ඒක අල්පේච්ඡතාවය. So even though it's not directly connected, but because of the root of the word and it's kind of the opposing good quality, we can talk a little bit about this fewness of wishes. Even though it seems to be obvious what that means, as actually Sutta and the Markadha is going to explain in more detail, where the Buddha says the fewness of wishes is especially about not wanting to be known for certain things. So the first one is, even though one has different very good qualities, the fewness of wishes means you don't want to like show off, you don't want others to know about those qualities. ඊට පස්සේ ඊගා අල්පේච්ඡතාවය තමයි ප්‍රත්‍යල්පේච්ඡතාවය. මේ චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස වගේ දේවල් ගොඩක් හොයන්නේ. ලැබෙන දෙයකින් සතුටු වෙන ටිකයි කැමති වෙන්නේ. ටිකක් එයාට කන්න තියුණාද, ටිකක් එයාට අඳින්න තියුණා ඇති, ඉන්න ටිකක් ඉඩ තිබුණාම ඇති. ආන්නේ අර ගැතිය තමයි. ඒක ඉතින් එක එක්කෙනාට වඩන්න පුළුවන්. ගහක් යට ඉන්න තරමට පැත්තට උනත් යන්න පුළුවන්. So the first one, I don't know, in English it might sound a little bit like hiding your qualities, might sound kind of like you are stingy or something like that. No, it's really the opposing quality of being a show. So you don't have the inner need to like go and hit everybody with your badges of your good qualities. That's the first one. The second one is about requisites. So you, fewness of wishes means you are kind of happy or you don't go searching for like extra robes and food and other things. You are kind of satisfied with what you have. It was like, you know, dutanga pichitai kira. Yani dutangaya puhunukanna, dutanga daraganinna, have anit ayata ඒවා දැනගන්න ඉඩ තියන්න. So then there are these what is called ascetic practices. I think better translation would be simplifying methods, like this eating only alms food and using only the discarded robes and all these kind of simplifying methods. So the fewness of wishes again means the person observes one or more of these, but does not like show others or tell others, uncover that fact to others. ඊට පස්සේ ඊගායක අධිගම අපිච්චතාවය. ඒ කියන්නේ සෝවාන්, සකදාගාමී, අනාගාමී, අරියත් මාර්ගඵලවලට පත් වෙලා ඉන්නවා. නමුත් අනිත් අයට ඒක පෙන්වන්න යන්නේ, කියන්න යන්නේ. So the next one is about attainments. Again, some you might be a streamer or one setter and so on. And this
fewness of this is not going around and like like telling everybody that you are such and such. අන්නේ එක තමයි අල්පෙච්චද. ඒතර ඊට ප්‍රතිවිරුද්ධ ගති තමයි මේ පාපෙච්චද. පාපෙච්චතාව කියන්නේ විශේෂයෙන් මට මතක හැටියට තමන් අතේ වැරදි තියාගෙන වැරදි නැති කෙනෙක් වගේ පේන්නේ කියලා. අන්නේ ඒක තමයි පාපෙච්චතාව කියන්නේ. So we talked about these qualities when we were doing one of the previous suttas and according to Dhammacakkappa's memory it was especially explained like the wrongness, the evil wishes or wrong wishes is especially trying to make like show that you have qualities that you don't have, like even though you are very greedy you try to present yourself as a very generous let's say generous person or person that has few things. Or even though you are very lazy, you try to present yourself as a very energetic person, something like that. So this papiccha, the evil desires or wrong wishing, wrong things is special about this. Oh, ඒ වගේ අපි තුම තියෙන ඔක්කොම වැරදි ටික වහගෙන හොඳ ටික පෙන්නගෙන ජීවත් වෙනවා. වැරදි නැති කෙනෙක්. අන්න ඒ වගේක් තමයි. පාපෙච්චතාව කියන්නේ එහෙම කළා අනිත් අයගෙන් ගෞරවය සැලකිල්ල ආදරය ඒවා ලබා ගන්න. අන්න ඒක තමයි පාපෙච්චතාව කියන්නේ. So by this person of this evil or wrong wishes tries to get like recognition, fame, popularity, support and things like that by like basically conning people into believing that he has like all kind of qualities and knowledge and so on that he doesn't. ඊට පස්සේ ඊට එක පුනච පරං ආසෝ බික්කු අත්තුක්කංශකෝ හෝති පරවම්බි. නැවතද මහණෙනි භික්ෂුව තමන්ව ඔසවා තබනවා අනිත් අයට වඩා අනිත් අය පහතට හෙළනවා. යම්පාවුසෝ වික්කු අත්තුක්කංස කොහෝති පරවම්බී අයම්පි දම්මෝ දෝචස්ස කරන. ඒ විදියට තමන් ඔසවා තබන අනුව පහත් කරන කෙනෙක් ඉන්නනම් එයාටත් අවවාද කරන්න අමාරු. So the next person the next person I take the English, my head is not working. Lord. So lords himself, that means puts himself as the like top guy and belittles all the others. So that quality makes him also difficult to have. What is the person called? අත්තුක්කංසකෝ පාලියෙන් කියන්නේ අත්තුක්කංස. Like you lift yourself up, one upmanship is it called one upmanship? What is the name? They don't have names. They are just different qualities that make a person difficult to admonish. Oh, then එයාට මේ පාලියෙන් නමක් කියනවනේ දැන් මේ පාපිච්චෝ කියලා කියන්නේ පෞකාර ઈચ્છා ඇති කෙනා. ආන්න ඒ වගේ මෙයාට කියන්න පුළුවන් අත්තුක්කංසක කියලා. තමාව ඔසවන. So ඒ වගේම පරවම්බි අනුව පහත හෙළන එක්කෙනා. ඊගා එක්කෙනා පුනච පරං ආවසෝ බික්ක. දැන් ඒක තේරුණානේ අත්තුක්කංස ගැන පරවම්බන කියන්නේ මම තමයි හරි. මම තමයි උසස්. මම තමයි ශ්‍රේෂ්ඨ. එක්ක මගේ ක්‍රමයේ තමයි හරි ක්‍රමය. අටුවාසයිද ත්‍රිපිටකයේ තමයි හරි. තමන්ගේ එක ඔසවනවා. ඉතින් ඒක හරියට තමයි ඈ. දැන් බුදුහාමුදුරුවෝ තමයි අග්‍ර. යේසුස් වහන්සේ නෙවෙයි කියලා හැම අපිට කියන්න පුළුවන් ඉතින්. ඒ වගේ නෙවෙයි තමන්වම සම්බන්ධ කරලා. මම තමයි උසස් එක් කියන අනිත් අය පහත් කියලා අන්න එහෙම කියන එක තමයි අත්තුක්කංසන වරවම් බර. Our Tripitaka is good and like religious books of others are rubbish. No, good name, the best.
Tripitaka is number one and all the others are rubbish. So this is not the case of Atukamsana and Parambambana. So the word Atukamsana means oneself. It has to do with oneself. It's one's own knowledge, one's own idea, and others like other people. So in this case, we are talking about like the Buddha's words, not about oneself. දැන් මේ අත්ුක්කංශන කියලා කිව්වහම දැන් භික්ෂුවට අදාළව මෙතන තියෙන ගිහියට උනත් ඕනතරම් එහෙම කරන්න පුළුවන්. දැන් උදාහරණයක් විදියට මට තමයි ගොඩක් සල්ලි තියෙන්නේ. ඕගොල්ලන්ට එච්චර සල්ලි නෑ. මට තමයි ගොඩක් විභාග පාස් කරලා තියෙන්නේ මම. ඕගොල්ලෝ එච්චර විභාග පාස් කරලා නෑ. මම තමයි ලොකුම තනතුර මම තමයි කොහොම මේ ඩිරෙක්ට් නැත්නම් ජෙනරල් මැනේජර් මොකක් හරි ලොකු තනතුරක් මට තියෙන්නේ. ඕගොල්ලන්ට තියෙන්නේ පොඩි තනතුරු කියලා අන්න එහෙම තමන්වත් එක්ක මගේ පරම්පරාව ලොකුයි. අපේ තාත්තලා මහප්පලා බාප්පලා ලොකු ලොකු අය. ඕගොල්ලන් එහෙම නැහැ කියලා අන්න එහෙම තමන් උස්සලා අනිත් අය පහත් ගන්නවා. මෙයාගේ රිසල්ට් එක මට වඩා හොඳයි. හැබැයි මෙයාත් ටිකක් he got maybe better result but I had to do much more to get the my result so that even though actually the person has better result, you try to show yourself as a more special person than the other person. Not so Dhammarakitam was saying all the normal stuff like your let's say family. So yes, our family is like the ruling caste, or like we are well-to-do family, so of course I am the best, or I have the best education, I am the best out of you because nobody has as much as much money as me. So ඒ වගේ අයට අවවාද කරන්න අමාරු. ඊග අවවාද කරන්න අමාරු එක්කෙනා තමයි උනච පරං ආවසෝ බික්කු කෝදනෝ හෝති කෝධා විභූතෝ. අන්නේ තාජුට්ටක් කියන ඒක අර්ථෙම තමයි කියන්නේ. ඒ වගේ අයටත් අවවාද කරන්න අමාරු. මොන හරි කියන්න ගියාම තරහ ගන්නවා එයා. ඕ අපි දන්නවා, අපි ඕට අපි කලින් කියවලා තියෙනවා. ඉතින් ඔයා කියවන පොත්ම තමයි අපි කියවන්නේ. අපිටත් බැරි පොත් වලින් ඕවා කියව ගන්න කියලා එහෙම මොන හරි කියන්න ඉන්න පුළුවන්. ඔයා ඔයාගේ වැඩක් බලා ගන්න කියලා එහෙම කියන්න. An angry person of angry nature. So this being angry of angry nature makes a person difficult to engage. Iga ekkena tamai punasaharang avaso biku kodano hoti kodhetu upanahi yampanavaso upanahayen yukta upanahaya kiyala kiyanne nikam vaira bendagani inna wage baddha vairayen wage yukta mona hari den kiwwot me සිවුර පොරවන්නේ මේ විදියට කියලා මේ එහෙම අවවාද කළයි කියලා සමහරවිට තරහ ගන්න පුළුවන්. මගේ අඩුවක් වෙන්නවා, මගේ වරදක් වෙන්නවා කියලා තරහ බැඳගෙන ඉන්නත් පුළුවන් සමහරවිට. මතක තියාගන්න. එතකොට වෙනස අර පළම වෙන්නේ නිකන් තරහ වෙනවා. ඊට පස්සේ හරි. So this is like two different kinds. The first one is the kind of choleric type. They just blast, but afterwards they are okay. So the next one, which is I think number 4, he's angry person of resent, angry and resentful. So they get angry and they keep the grudge. So you tell them small thing and they keep it within themselves all the time. So that person also is difficult to handle. ඒ කියන්නේ කාගේ හරි වරදක් දැකලා එයාට අවවාද කළාම එයා අවවාද පිළිගන්න වෙනකොට වෛර බැඳගෙන මට කියන්න ආවා මේ මට අවවාද කරන්න ආවා. ඊට පස්සේ ඊගාව එක්කෙනා also if I can small observation, these people that have grudges very often if you go to advise them, they take everything wrong that they think about you and they start one by one saying you did that and that and that and that. So then like okay, අවවාද ගන්න ඇතුළට ගන්න. ඊගාව එක්කෙනා තමයි මේ ක්‍රෝධ කරගෙන ක්‍රෝධ කරලා ඒ මදිවට ගැටෙන්නේනවා, එකට එක් කරනවා කියනවා, නැවත නැවත හැප්පෙන්නේනවා. So the third angry type is
tit for tat person. So, like they feel like you have attacked, so they feel like they have to attack back. ඔව් දැන් ඒ අවවාදය එයාට ඇටැක් කළා කියලා වරදවා තේරුම් ගන්නවා. ඒකයි මේ හැමදෙසෙම ක්‍රෝධය ඇති වෙන්නේ. ඊගාව එක්කන ක්‍රෝධ කරනවා මදිවට බනින වචන ප්‍රකාශ කරනවා. මට අවවාද දෙන්න එපා. මම දන්නවා කරන හැටි. ඔයා ඔයාගේ වැඩක් බලා ගන්න. ආයෙහෙම මට ඔවා කියන්න આવත් මං හොඳ වැඩක් කරනවා. හරි. අන්නේගේ වචන ප්‍රකාශ කරන තරහෙන් so the before one in English they called stubborn so the tit for that person in the English translation they call them like if you try to tell them something they get angry and stop being receptive and the next one that we talked about now they counter attack හැබැයි දැන් මෙහෙමයි මේකේ මේ තියෙන ඒවා බැලුවාම ඉතාම චූටි චූටි මට්ටම් වලින් තමයි වෙනස් වෙන්නේ. තරහා පදනම් කරගෙන චූටි 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 වෙනස් තත්ත්ව වලට එනවා. So out of anger, so first person just blast, second person keeps the grudge. Third person නෑ දැන් මෙහෙමයි. ඔන්න දැන් කිව්වොත් පළවෙනි එක්කෙනා අවවාදයක් කළාම තරහ ගන්නවා විතරයි. හිතේ විතරයි යා. තරහ ගත්තා තරහ ඉවරයි යාගේ. ඊගාව එක්කෙනා තරහ අරගෙන ඒක හිතේ රඳවගෙන ඉන්නවා මතක තියාගෙන. ඊගාව එක්කෙනා මේ ගැටෙන්න ඉනවා. නිකන් එකට එක මොන හරි කරන්න වගේ ඉනවා. ඊගාව එක්කෙනා වචන කියනවා තරහෙන්. ඒතර දැන් වචන කියන මට්ටමට එනකොට තුන් දෙනෙක් පහු කරගෙන ඇවිල්ලා. ඉතින් හතරවෙනි එක්කෙනා මේ පෙරලා තමන්ට චෝදනා අවවාද කරපු එක්කෙනාට චෝදනා කරනවා. අපිටම මේ කොහොමද කියන්නේ මේ භික්ෂුන් වහන්සේලාට අදාළවනේ මේ මං කියනවා මේ ඔයා මේ විකාල භෝජන කරනවා කියලා. එතකොට අරයා කියනවා ඉතින් ඔයා සින්දු අහන්නේ කියලා අන්නේ මං එකක් කිව්වහම මට විරුද්ධ එකක් කියනවා. අන්නේ එකට එක කියනවා. චෝදකයාට නැවත චෝදනා කරනවා. So there are like small subtle differences. So first one just bursts by anger and that's it. Second one is angry and keeps doing. Third one gets angry and gets kind of stubborn or kind of still with the anger. The third one just retorts something angry. And after when he resists the reproof, so like he starts opposing the person that reproof. පෙරලා චෝදනා කරයි කියන්නේ yes comes on the defense චෝදිතෝ චෝද කියන චෝදකම් පටිපරති කියලා තියෙනවා ආයි මේ චෝදනා කරපු එක අවවාද දුන්නේ එක්කෙනාට චෝදනා කරනවා ඊගාව එක්කෙනා චෝදනා කරපු එක්කෙනාට ගරහනවා එයා පහත් කරලා කතා කරනවා ගරහනවා So the next one is belittling the person that advises. So like you tell them, oh, maybe it's not good to do it this way, and they say, are you kind of this kind of, who are you, the white monk advising me? Something like that. මමත්වය තියෙනවා නමුත් මෙතෙන්දි මේ කිව්වේ මෙතෙන්දි බොහෝ කොටම තිබුණේ මේ මුල්ලේ වැය තිබ්බේ ක්‍රෝධේ තරහෙන් තමයි ප්‍රතිචාර දක්වන්නේ ඊගාවට අන්තිම හරිය මමත්වය තමයි මේ ඔක්කොගෙන් පසුබිමේ තියෙන මමත්වය තමයි ඉතින් හැම ක්ලේශයකම වගේ පසුබිමේ මමත්වය තියෙනවා ඉතින් යම් ප්‍රමාණයක් එහෙම වෙන්න පුළුවන් ඔව් මමත්වයත් එක්ක ක්‍රෝධය නිතරම තියෙනවා ඔව් ඒ කියන්නේ අපිට තරහ යන අවස්ථා හොයලා බැලුවොත් ඒවා බොහෝ කොටම තියෙන්නේ මට මෙයා මොකක් හරි කළා කියලා මමත්වය
මමත්වය හැමතිස්සෙම තියෙනවා. හැබැයි දැන් අභිධර්ම ක්‍රමයට අනුව බැලුවාම මාන කියන චෛතසිකයේ ද්වේෂසිකතල නැහැ. ද්වේෂය ඇති වෙන වෙලාවට කලින් වෙන සිතකින් තමයි මම කියලා හිතලා තියෙන්නේ. ඒ හැඟීම තියෙනවා. ඒක ටිකක් ගැඹුරු කාරණා. ලෝභ සිත්වල මමත්වයේ තියෙනවා. මාන නැ ද්වේෂයේ සිතේ ඒ චිත්තක්ෂණයේ මානය නැහැ. ලෝභ සිත්වල මානය තියෙනවා. එතකොට ලෝභ දෝෂ එක ගාව එක ගාව ක්‍රියාත්මක වෙනවා. ඒ වගේ දැන් තරහ ඇති වෙන්නේ බාහිර අරමුණක. එතකොට තමන්ව ඒකට දාගන්න අමාරුයි. හැබැයි කලින් තිබුණු තමන් කියන හැඟීම පදනම් වෙලා තමයි දැන් පිටස්තරෙක් කෙනෙක් කෙරෙහි ද්වේෂය තියෙන්නේ. So the question was, isn't it that all these have in the background the sense of or notion of self? So the answer was yes, most of them probably would have that. If you look at it in terms of Abhidhamma and these like very detailed mind movements, runnings of the mind, actually the angry mind cannot have the conceit factor there, but it's the greedy mind that can have the conceit. But it doesn't mean that like first you have the like sense of self is the conceited mind, and the very next moment using as a stepping stone is the angry part. හරි කන්. දැන් මෙහෙම දිට්ටි කියලා චෛතසිකයක් තියෙනවා. මාන කියලා තව චෛතසිකයක් තියෙනවා. ද්වේෂ කියලා තව චෛතසිකයක් තියෙනවා. ලෝභ කියලා තව චෛතසිකයක් තියෙනවා. ඒවා ඉතින් යෙදෙන විදියවල් අර අභිධර්ම පොත්වලට අනුව තමයි කියන්නේ. අපිට සාමාන්‍යයෙන් නිකන් කල්පනා කළා හරියටම තේරුම් ගන්න බෑ. දැන් සක්කාය දිට්ඨිය නැති කෙනෙක් නැහනේ සෝවාන් වලින් මේ එහා නෑ සෝවාන් වලින් මෙහා හැම එක්කෙනා තුළම සක්කාය දිට්ඨිය අනුසය වශයෙන් හරි තියෙනවා. නමුත් ඔය ද්වේෂය ඇති වෙන වෙලාවේ දිට්ටි චෛසිකේ එතෙන්ට එන්නේ නැහැ. එක්කෝ මාන චෛසිකේ එතෙන්ට එන්නේ නැහැ. ලෝභය ඇති වෙන වෙලාවට ලෝභයත් එක්කනම් දිට්ටියක් තියෙනවා මානයක් තියෙනවා. ඒව හරියට මේ මයින්ඩ් මොමන්ට් එක බලනවා. නිකන් දල වශයෙන් අපි බැලුවට ඒක හරියට විස්තර කරන්න අමාරුයි. එයත් මේක දැන් මුලින්ම යන්නේ මුලින් තුන්වෙනියට වගේ යා හිටියේ. ක්‍රෝධ කරන එක්කෙනෙක් ඉන්නවා. එයා දැන් ඒක තියෙන්නේ කෝධනෝ හෝති කෝධාභිභූතෝ. එයා තමයි හතරවෙනි මේ තුන්වෙනි පුද්ගලයා. පළවෙනි එක්කෙනා පෞකාර ඉච්ඡා තියෙන එක. දෙවෙනි එක්කෙනා තමන්ව උස්සස් කරලා අනුන්ව පහත් කරන එක. තුන්වෙනි එක්කෙනා ක්‍රෝධයෙන් යුක්ත එක. හතරවෙනි එක්කෙනා ක්‍රෝධේ බැඳගෙන ඉන්න එක්කෙනා. ඊගා එක්කෙනා ක්‍රෝධයෙන් ගැටේ ගැටි ඉන්න එක්කෙනා. ඊගා එක්කෙනා ක්‍රෝධයෙන් වචන පිට කරන එක්කෙනා. ඊගා එක්කෙනා චූදිත කියන්නේ මේ චෝදනා කරන එක්කෙනාට චෝදනා කරනවා. ඊගාව එක්කෙනා චෝදකයාට ගරහනවා. අවවාද කරන එක්කෙනාට ගරහන එක්කෙනා. ඊගාව එක්කෙනා චෝදනා කරපු එක්කෙනාට ආයිස්සරයක් චෝදනා කරන එක්කෙනා. නෑ නික හරිය නැවත නැවත චෝදනා කරනවා වගේ ගතියක් තියෙනවා. ඒ කියන්නේ ඒවා ගොඩාක් චූටි චූටි වෙනස්කම් තියෙන හින්දා වෙනස හිතා ගන්න අමාරුයි. So in the beginning the Amartham still was connecting these two questions like if you look at this from the Abhidhamic standpoint, you need to have a lot of knowledge about how these different mind factors and minds can combine together, but the bottom line of that was this the greedy mind, the both mind factor of conceit and another mind factor of view
can combine with the greedy mind. That is not happening with the angry mind. So, but that does not mean they cannot follow one another in a quick succession. So when we go back to the sutta, so first person was the person of evil wishes, second person who was lording himself and belittling the others. Then from there the angry guys start. So first angry guy is just getting angry. Second angry guy gets angry and is keeps the grudge or is resentful afterwards. Third person gets angry and gets kind of stubborn or obstinate. The next angry person replies in angry words, but just like angrily, like not these many, but just angry reply. The next one is. Yeah, it was the angry guys. You are right, yeah. Tam tundanaki mene English. So then the next one, when he is criticized, he criticizes back the person. The next one, when he is given advice, he starts belittling the person that gives him the advice. And the last one is when given advice, the person starts counter-attacking and keeps on counter-attacking the person that gives him the advice. So that's all the angry guys. What about the person who doesn't understand what he's saying? Does he might not figure out? That is maybe later on. ඊගාටන්න ඊගා එක්කෙනා මේ චෝදනා කළාම කවුරු හරි ඥානවන්ත කෙනෙක් එයා වෙන වචන වලින් ඒක වහනවා කතාව වෙන පැත්තකට හරවනවා නොසතුට කෝපය ද්වේෂය නොසතුට පහල කරනවා ආන්න එක්කෙනාට අවවාද කරන්න බෑ එයා දුර්වචෙක් So again, a bhikkhu is reproved and he prevaricates, leads the talk aside and shows anger, hate and bitterness. Mm. And that itself is the cause that makes him difficult to acknowledge. Oh, then meva karana hati chutta chutta atuwa kiyana. Then ara ekatana kiyana bala avyakta. Oya monawada oy mata kiyanne? ඔයා හිතුවද ඔයත් මට අවවාද කරන්න සුදුසු කෙනෙක් කියලා. අන්නේ කියලා. ඊට පස්සේ තවත් එක්කෙනෙක් කියනවා ඔයත් මේ ඇවැත් වලට පත් වුණා. ඔයා ඉස්සෙල්ලාම ඒවට ප්‍රතිකර්ම කළා හිතින්නකො. So they give examples. So one example was if given up, this is about monks because it's easier and this was for monks. And it's the admonishment is usually about some offenses against the monk's rules. So the first one is like when you say maybe this was an offense, they say, who are you to tell me about offenses? Who gave you the like right to tell me about this and that? So that's one example. The second example is, why are you telling me that I have offense? You yourself are eating in the afternoon, so first manage your eating in the afternoon, then start telling me that I am using money. It was then the ultimate key of the මොනහරි කිව්වහම වෙන කතාවක් කියලා ඒ කතාව අහනවා වගේ වැඩ කරනවා. So the last one really covers up or twists, like starts, tries to lead the conversation into ඒක කරන්නේ මේ විදිහට. ඔයා හවල් දෙවතරපත් වුණා කියනවා. කවුද දෙවතරපත් වුනේ? කොහෙදි දෙවතරපත් වුනේ? මොකක්ද දෙවත? So let's say ඔයා කාටද ඔය කියන්නේ ඔයා? මටමද ඔය කියන්නේ? කියලා අන්නේ ඔකල කතා වෙන පැත්තකට යොමු කරනවා. So I don't know in the afternoon you might have done some offenses and this person start saying, who is saying that, what kind of offense, and when did it happen, or is it really offense, and so on, so and starts doing it somewhere else. You just say,
ඊට එහෙම නැත්තම් එහෙමත් තියෙනවා. Next one is what Nanda Deva Hamburu. Kaino. දැන් ඔන්න මේකේ තවත් තියෙනවා. ඔයා අවතරපත් වුණා කියලා ආ මම මේ පැලලුක් නුවරට ගිහිල්ලා එන ගමන් කියලා අන්නේ වගේ මොකක් හරි කියනවා. ඊට පස්සේ ආ මම මේ රජගෙදරට ගිහිල්ලා එන ගමන් ආදී වශයෙන් මොකක් හරි කියලා කතා වෙන පැත්තකට යොමු කරනවා. Or let's say you tell him, oh, your robe is not proper, maybe you should correct it. And he says something. I'm just in very rush. The chief monk told me to immediately come, so I don't have time for this. Or I'm on my way to meet the president. Please don't bother me by these things. So they just try to avoid the issue. Samahara kiyana me man loku brahmaneke gedara giya ehi mata urumas hambuna කියලා කතාව වෙන පැත්තකට යොමු කරනවා. Sometimes they just really try to talk about something else, like maybe you have done the offense. Ah, did you know yesterday I managed to get this, they said like meat, but I would say, oh, I got this pizza and Coca-Cola, it was so wonderful, and try to get it completely somewhere else and cover up the story. Igar tiyena පුනචපරං ආසු වික්කු චූදිතෝ චෝදකේන අපදානේ න සම්පායති. ඒක එච්චර පැහැදිලි නෑ. චෝදකයෙකු විසින් චෝදනා කරන ලද්දේ ස්වකීය චරිතය සපයා කියන්නට නොහැකි වේ. ඒක මොකද්ද කියලා in English they say they fail to understand what they did or something. ආ ඒ වගේ නෝ මොකද අපදානි තමාගේ චරිතේන සම්පායද එවැත්නි ඔබ කොහි වෙසේද්ද කවරක් නිසා වෙසේද මා විසින් ඇවතර පැමිණෙන්නා වූ මෙතෙම දක්නා ලදැයි තෙපි යමෙකුට කීයේද මෙතෙම කුමක් කෙරේද එකලි තොප කුමක් කරයිද යලි තොපි කොහි වූයේද මෙතෙමේ කොහි වූයේද හෝ මේ ආදී වශයෙන් චරිතය විචාරණ ලද්දේ සකස් කොට කියන්නට නොහැකි වේ. ඒ කියන්නේ මේ කොහොමද කියන්නේ ඇවතටපත් වුණා කිව්වහම යාට ඒ ගැන හරි නිශ්චයක් නැහැ පැහැදිලි අදහසක් නැහැ වගේ එකක් මෙතන තියෙනවා. So that's probably what Nanda Deva Hamburu. So he, in English it's translated as he fails to account of his conduct. So like let's say you tell him I have heard or saw you doing this which is an offense. And the person has no recollection. Like, when was it? Was it really me? Did I really do it? So then it becomes impossible to admonish the person because it's like they don't remember what they did. Oh, ekko kawuda yata oka kiwwe? Kohedida kiwwe? Habata mama ehema ekak kalaada? Aadi wasen prashna karana eya ehema ewatata patthuna waradak kala kiyala eyata matak karaganna ba. වගේ තත්ත්වයක් තියෙනවා. ඒ වගේ අයටත් අවවාද කරලා වැඩක් නැහැ. කොයා නිකන් එයා සිහි මුලා වෙච්ච කෙනෙක් වගේ. එයාට ඒ වගේ අයට අවවාද කරලා වැඩක් නැහැ. So and all many monks rules they have the exception if you lose consciousness or kind of become crazy you are exempted from the like being considered as offender. So this is a similar case where the person cannot really remember or seemingly cannot remember. So then advising that person becomes pointless. Nijar tiyena evatni mahana gunamakuye yuga graha yatte yamekin gunamakuye yuga graha yatte veda meda durvacha bhavaya karana dharmaya gunamakuye kiyanne අනුන්ගේ ಗುಣ නැසනවා කියන ගතිය තමයි ಗುಣමකු කියන්නේ. අනේ ಗುಣමකු අයටත් අවවාද කිරීම දුෂ්කරයි. කියන්නේ අපි තුන් දැන් ගුරුවරයෙක්ගෙන් ඉගෙනගෙන කියනවා මමමයි මහන්සියලා මේවා ඉගෙනගත්තු. මමමයි මගේ වැඩ කරගෙන යන්නේ. මට කවුරුවත් උදව් කරන කෙනෙක් නැහැ කියලා උදව් කරපු අයව අවවාද කරපු අයව හංගනවා. අමතක කරලා දානවා. අන්නේ වගේ අයටත් අවවාද කිරීම සුදුසු නැහැ. යුගග්‍රහය කියන එකේ නම් තේරුම ඇත්තෙම තරහ අරගෙන මේ අතහරින්න නැතුව ඉන්නවා. අර අපි ඉස්සෙල්ලා කිව්ව වගේ ගතියක්ම තමයි.
දැන් තරහ බැඳගෙන ඉන්න, වෛර බැඳගෙන ඉන්න, එකට එක කර කර ඉන්න වගේ එකක් තමයි යුග ග්‍රහය කියලා කියන්නේ. So the next one is called an obstinate and insolent person. In Pali, one of the words means also like literally wiping away good qualities of others. So they like if they are admonished, they immediately their reply is along the lines like I did all this by myself, I have no teacher and things like that. ඊගා එක්කෙනාගේ හරි තමයි ඊර්ෂ්‍යා කරන සුළුයි මසුරු. ඊර්ෂ්‍යාව සහ මසුරු බව. ඉස්සුකී හෝති මක්ෂරි. ඒ වගේ අයටත් අවවාද කරන එක දුෂ්කරයි. Next person is envious and stingy person, so that person is also difficult to admonish exactly because of the envy and stinginess. ඊගා එක්කෙනා සටයි මායාවි. ඒ කියන්නේ කෛරාටිකයි මායා ඇති. So the next one is kind of deceitful and crooked or something. Cunning. Crooked. අන්නේ මායා තියනවා කියලා කියන්නේ තර මුලින් කිව්වා වගේ තමයි මේ තමන්ගේ නැති හොඳක් පෙන්වනවා. කියන නරක වහන. So one of these two qualities means showing good qualities that one doesn't have and hiding others good qualities that they have and tricking people by all kind of fraud and this. So that person also is like difficult to admire. මේ අනිත් එක්කෙනා තමයි තද්දු හෝති අතිමාන. තදයි අධික මාන. එයා පොඩ්ඩක් නැමෙන්නේ නැහැ. අනම්යයි. දැඩි. එයාගේ අතිමානෙන් යුක්තයි. මම තමයි ඉහළම පුද්ගලයා කියන හැඟීමෙන් තමයි ඉතරම ජීවත් වෙන්නේ. The next one is arrogant and probably also something like obstinate or it means stiff, so like hard-headed is probably the English word for that. So hard-headed means like they just keep what their ideas are, but that's the next one. තදයි අනම්යයි කියන එක තඹ කියලා තඹ මේ ටැඹ තියෙන අනේ hard-headedness means they are completely unreceptive like whatever you tell them it just bounces off. ඊගා එක්කෙනා තමයි සන්දිට්ටි පරාමාසීහෝ අදානක් ගාහි දුප්පටි නිස්සග්ගි. ඒ කියන්නේ සොකීය මතයම සොකීය දෘෂ්ටියම දැඩි කොට අරන් ඉන්නවා. ඒ අතහරින්න අමාරුයි අරන් ඉන්නේ. තමන්ගේ එකම පරාමර්ශනය කරන කෙනා අත ගන්නවා. තමන්ගේ දෘෂ්ටියම නැවත නැවත අත ගන්නවා. කොහේ ගියත් හැරිලා තමන්ගේ තැනටම තමයි අර මැක්කා කියලා කතාවක් තියෙනවා. අනේ කොහේ ගියත් තමන්ගේ එකටම තමයි එන්නේ. මේක අතාරින්න අමාරුයි. So again a bhikkhu adheres to his own views, holds on to them tenaciously and relinquishes them with difficulty. This is a quality that makes him difficult to admonish. There's a right correction. The last one before was obstinate and arrogant, and then the one we talked about before was contemptuous and insolent. So කතා තියෙනවානේ තියා විහිළු කතා වුණත් ඒ දෘෂ්ටිය පරාමර්ශනය කරන එක හැටි එහෙම තමයි. අර මැක්කා ගැන කතාවක් තියෙනවා හරි තියෙනවා. Story that the nicely illustrates the last one, adhering to one's own views and ideas and not letting go of them easily. So they call it the story of tick. Fleas. Tick. Flea, flea, not tick. Mekka, onna den lamek innalu. මොනවා කියන්න මොන කතාවක් කරන්න ගියත් මැක්කා ගාවට ඇවිල්ලාලු නතර වෙන්නේ. ඉතින් ටීචර් හිතුවලු මැක්කෝ නැතිම දෙයක් ගැන මාතෘකාවක් දෙන්න ඕනේ. එතකොට මේ ළමයාට කොහොමවත් මැක්කට එන්න බෑ කියලා. ළමෙක් ඉන්නවා. ඒ ළමයාට මොන මාතෘකාවක් ලියන්න දුන්නත් මැක්කා ගැනයි කියන්නේ. මැක්කාගේ ඇති මෙහෙමයි. ඌට කකුල් හතරක් තියෙනවා. ඇස් දෙකක් තියෙනවා.
කියලා මේ මැක්ක ගැනමලු ඕන එකක් කියලා එතෙන්ට එනවා. ඊට තීච කල්පනා කරාලු මැක්ක නැතිම දෙයක් ගැන කියනවනේ කියලා. ඊට පස්සේ ඊනු කතාවක බණ කතාවක් නෙවෙයි. From Dhamma books it's a kind of funny story. So this kid at school is kind of hard case where whenever whatever the teacher talks about and asks, the kid starts talking about fleas. Like a flea is a kind of insect that jumps like this and is this kind of color and it drinks blood and anything. But when this kid is asked about anything, he starts talking about antimata kohen hari karakila ekata enalu arawat kiyala, or like he takes anything and immediately twists it into story connected with fleas. ඊට පස්සේ ටීචර් මැක්කෝ නැතිම දෙයක් මැක්කිට එන්නම බැරි කතාවක් කතා කරලා මේක කාරකයි මාතෘකාවක් දුන්නා වල. I need to come up with some like problem to solve that has nothing to do with fleas so that this guy cannot twist it again. ඊට පස්සේ ටීචර් කිව්වා හඳ ගැන ලියන්න කියලා. හඳ ගැන කතා කරා. So then the task given to the kids was write about the moon. ඒ හඳේ මැක්කෝ නැහනේ කොහොමද? So in the picture to there are no fleas on the moon so. ඉතින් මේ ළමයා හඳ ගැන ලියලා හඳ ලස්සනයි හඳ අහසේ තියෙන්නේ හඳ පොයේ දහඩ සම්පූර්ණයි රුසියාවෙන් හඳට ලයිකා කියලා බැල්ලි කියුවා ඒ බැල්ලිගේ ඇඟේ මැක්කෙක් ඉන්නවා කියලා. ඉතින් මැක්කා ගැන ලිව්වල. So the story was at the beginning was kind of okay so what the kid wrote was moon is a very beautiful object in the sky. We can see the full moon on Poya days. And actually the Russians, they sent a rocket towards the sky with a dog called Laika. And this dog Laika had a flea. And again the flea story starts. දෘෂ්ටිය පරාමර්ශනය ගන්න කියලා අන්නේ වගේ තමයි. It's like this holding on to be on not letting them easily is like that. ඔය කියන කප්පේ සමෙන්ද සියලු යථා දෘෂ්ටි පරාමර්ශනය කරන මේ ගතිය හැම කෙනෙක් ගාම බොහෝ දෙනෙක් ගාව තියෙන ගතිය. Actually this product is there with many people. To at least to some extent. ඊගා ඒ වගේ අයටත් අවවාද කරන්න අමාරු. මේ අවවාද කරන්න අමාරු අය ගැන අපි කියෝගනියන්නේ. එහෙනම් අද දවසේ මෙතකින් අපර කරනවා. අපි හෙට පටන් ගමු. එහෙනම් දිනාන්තම් පිටුවන් සර්ණ. ඈ? අද 16. කියුණාද? උත්තර කිව්වද? 16. ඔව්. 1, 2, 3, 4, 5, 6, 8, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16. ඔව් 16ක් කිව්වා. No, because the middle group is the angry guy.